බලාපොරොත්තු වෙන දුරුකුදලට ඇහෙනවද? ඇහෙනවද දුරු පුතාලට? ඇහෙනවා සර්. හරි, ඕකේ. එහෙනම් අපි පන්ති පටන් ගන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි ඊයේ කතා කරේ ඊට දැන් ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙන. එතකොට අපි කතා කරමින් හිටියේ පොඩ්ඩක් මම පාට වෙනස් කරලා ලියන්න බලාපොරොත්තු වෙන. එතකොට මම නිල් පාටින් ලියන්න බලාපොරොත්තු වෙනවා. හරි. එතකොට මේක අපි කතා කරමින් හිටිය අපි මුලින්ම ඉගෙන ගත්තේ මේක කොරේවා හොන්දෙස්. මේ කොටස අපි කලින් මුලින්ම ඉගෙන ගත්තේ කොරේවා හොන්දෙස්. එතකොට මේක පොතක්. එතකොට අපි ඒක තවත් පැහැදිලි කරන්න කොහොමද කියන එක තමයි මෙතනදී මේ ඉගෙන ගන්න. මේක මගේ පොත. මෙහෙම නැද්ද? මට අයිති පොත කියන එක. ඔව්. එතකොට මේක මගේ පොත. එතකොට එහෙම කියනකොට එතකොට කොරේවා කොරේවා කියන්නේ මේක. හොන්දෙස් මේක පොතක්. එතකොට මේ කොරේවා කියන්නේ මේක. හොන්දෙස් කියන්නේ පොතක් කියන එක. පොතක් වෙනවා කියන එක. එතකොට මෙතන අපි තව ටිකක් පැහැදිලි කරනවා මේක මගේ පොත. එහෙම නැත්නම් මට අයිති පොත කියන එක දෙක මේකයි. කොරේවා මගේ කියන එක අපි ජපන් භාෂාවෙන් කියන්නේ. එතකොට මගේ නම් වතාෂි කියලා මම කියන්නේ මගේ නම් නෝ කියන එකක් එක්ක හො කරනවා. එතකොට මේ නෝ කියන එකෙන් අයිතිය අංගවන්නේ. එතකොට නුඹේ නම් කොහොමද කියන්නේ? මෙතනට නුඹේ නම් නුඹේ පොත කොහොමද කියන්නේ? දුල පුතාල කොහොමද කියන්නේ? නුඹේ පොත. නුඹ කියලා කියන්නේ කොහොමද? අනතා. අනතා. අනතනෝ. අනතනෝ හොන්දෙස්. කොරේව අනතනෝ හොන්දෙස්. මේක ගුරුවරයාගේ පොත. කොහොමද කියන්නේ? සෙන්සේනෝ. සෙන්සේනෝ. හොන්දෙස්. කොරේවා සෙන්සේනෝ හොන්දෙස්. එහෙම. එතකොට එතෙන්ට කාගේ හරි එතකොට ඒ අයිතිය අංගවන. එතකොට ඒක නුඹගේ වෙන්න පුළුවන්. එතකොට මගේ වෙන්න පුළුවන්. එතකොට ගුරුවරයාගේ වෙන්න පුළුවන්. එහෙම. එතකොට ඒක අයිතිය අංගවන්නේ. එතකොට ලියන්න මෙතන කතා කරන්නේ. චුට්ටක් මම මේක මකන්නම්. මම හිතන්නේ මෙතන ගොඩක් ලියව ලියලා තියෙන හින්දා ඒක පේන්නේ නැහැ දුර පුතාරට. මම ආපහු පාරක් ඒක මුල ඉඳන් ආපහු පාරක් හරි. අපි කතා කරන්නේ එතකොට මෙතන කතා කරමින් ඉන්නේ හයවෙනි එකේ ඉඳන් අපි කතා කරන්නේ. අපි හයවෙනි එක ඉඳන් කතා කරමින් ඉන්නේ. එතකොට අපි ඒක පොඩ්ඩක් ඉක්මනට කතා කරලා වොත් එහෙම. එතකොට මෙතනදී අපි කතා කරන්නේ මුලින්ම කතා කරපු තැනට ආපහු වෙනවා. මුලින්ම කතා කරේ එතකොට මේක මොකක් හරි වෙනවා. ඒ කියන්නේ පොතක් වෙනවා, පැන්සලක් වෙනවා, මකනයක් වෙනවා කියන අවස්ථාව කතා කරේ. එතකොට අපි ඒක බැලුවොත් එහෙම එතකොට කොරේවා මේක නම් හොන්දෙස්. මේක තමයි අපි මුලින්ම ඉගෙන ගත්තු පැටර්න් එක. හරි. දූල පුතාල වෙන පන්ති වලට සමහර අය මේ කංජි පන්තියට අද යන්නේ සමහරලාට. මේ අපි ටික කාලයක් දිගටම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ග්‍රැමර් ටික ඉතාම වැදගත්. ඒක නිසා අපි කංජිෙම ඉක්මනට දූල පුතාලට ඉගෙන ගන්න පුළුවන්. ඒක නිසා අපි ග්‍රැමර් ටික කාලයක් කරලා ඉවර කරන්න බලාපොරොත්තු වෙන මේ පොත මේ කොටස. එතකොට මෙතනදී අපි දෙයක් කියනකොට කොරේවා හොන්දෙස් මේක පොත. එතකොට අපි ඒක මේකෙන් එතකොට මේක පොතක් ඊට හා විස්තර නැහැ. එතකොට අපි ඒක තව ඒක ගැන පැහැදිලි කරන්න ඕන. මේක මගේ පොත. මගේ පොත.
මේක නුඹේ පොත. මේක ගුරුවරයාගේ පොත. ගුරුවරයාගේ පොත. එහෙම එතකොට. එහෙම අපිට තව එක පැහැදිලි කරන්න පුළුවන් කාට අයිති දෙයක්ද කියලා. ඊළඟට අපි දුල පුතාල වාක්‍ය හදනකොට ඊළඟට මේක කොහේ තියෙන තැන මේස උඩ තියෙන පොත ගුරුවරයාගේ එහෙම ටික ටික එහෙම ඉස්සරහට යන්නේ අපි. එතකොට මේකෙදි බැලුවොත් එහෙම මේක මගේ පොත මගේ කියනකොට අපි කලින් කතා කරමින් හිටියේ ඒක එතකොට වතාශි කියලා කියන්නේ මම. ඒකට නෝ එකක් එක්ක වුණාම ඒක මගේ වෙනවා. නුඹේ කියන එක අපි කලින් දැන් කතා කරමින් හිටියේ නුඹේ කියන එක අපහු කියන්න පුළුවන්ද කොහොමද හැදෙන්නේ කියලා? නුඹේ කියන්නේ කොහොමද? අනතනෝ. අනතනෝ. ගුරුවරයාගේ? සෙන්සේනෝ. සෙන්සේනෝ. ඕකේ. සමා වෙන්න. සෙන්සේනෝ. හයි. නෝ. ගුරුවරයාගේ. හරි. එතකොට මේක මේ ආකාරයට ලියන්න පුළුවන්. යාළුවගේ කොහොමද කියන්නේ? යාළුවගේ කොහොමද කියන්නේ? යාළුවට කියන්නේ කොහොමද? එතකොට එහෙම එතකොට යාළුවගේ කියන එක එතකොට තොමෝදචි කියලා කියන්නේ තොමෝදචි. එතකොට අපි මේකෙදි තච්චි කියන එක කලින් අපි කතා කරපු එක එතකොට මේක මම අපෝ එක මකන්න. එතකොට මේක සෙන්සේ තච්චි එහෙම කියන එක තච්චි කියලා කියන්නේ චුට්ටක් ඉන්න. තොමෝදච්චි එකේ මේක තච්චි කියලා කියන්නේ මේ අනත තච්චි එහෙම ඒ වගේ අවස්ථාවලදී භාවිතා කරන තොමෝදච්චි කියලා කියන එක මේ තච්චි කියලා කියන්නේ යම් කිසි පිරිසක් කියන එක. මේක එතකොට තොමෝදච්චි කියන එක මේ තච්චි කියලා කියන්නේ ඒක. එතකොට වතාශි තච්චි කියලා කියනවා අපි. අනත තච්චි මේක මේ තච්චි කියන එක සේරම එකයි මේක. එතකොට මේකේ වතාශි තච්චි කියලා කියන්නේ එතකොට අපි. අනත තච්චි කියන්නේ නුඹලා. එතකොට ඒ කියන්නේ කීප දෙනෙක් ඉන්න එතකොට ඉස්සරහා. හරිද? තොමෝදච්චි කියන්නේ යාළුවා. එතකොට යාළුවාගේ කියනකොට තොමෝදච්චි නෝ. තොමෝදච්චි. තොමෝදච්චි නෝ. යාළුවගේ. වතාශි තචි නෝ අපි. වතාශි තචි අපි. වතාශි තචි නෝ කියලා කියන්නේ අපේ. හරිද? නෝ එකක් ආවම අපේ වෙනවා. මේක නෝ එකක් ආවම නුඹලගේ. හරිද? හරි සර්. ඕකේ. එතකොට මෙහෙම ටික ටික එකහුව වෙන්නේ කොරේවා අනතනෝ හොන්දෙස්. කොරේවා සෙන්සේන හොන්දෙස්. කොරේවා තොමෝදචින හොන්දෙස්. කොරේවා වතාශි තචින හොන්දෙස්. කොරේවා අනත තචින හොන්දෙස්. එහෙම. එහෙම නැත්නම් නමක් කියන්න පුළුවන් අපි හිතුවොත් එහෙම අමර. කොරේවා අමරන හොන්දෙස්. කොරේවා තරුණ හොන්දෙස්. කොරේවා නයනන හොන්දෙස්. එහෙම. හරිද?
太郎の本です。はい。はい。これ、カピカタアカリ。メーカー。メーコです。エテナティーノアディコトス、ドゥルブダラテ。ペルナス。はい、オッケー。イーランがコトサピバルウォッティマ。メーケディ、アイティアハンガワノーネビー、これメテナメーケディ、これ。みなまパディア、みてなてえに、みかってとこなまパディア。とこて、えでけかほべなまスターは。やまだ先生は、女の先生です。とこて、みやまスターは、とこて、女の先生です。とこて、やまだ先生は、男の先生けらきやんな、プラメタにやまだけらきやんね、みかわさがま、やまだ。サーネームが。山田先生は女の先生です。グルグル割り合いに見てなきゃ、女の先生、女の人、エマバービターからのプルワン。女の人、今日はゲハノ、ケケケケケ男の人、今日はピリミ、ピリミフジェレ、ゲハノフジェレ。とこで、メーカー、女の先生、ケラキャン、とこで、グル割り合いに見てきて。はりで女キヤラキヤネギハノキヤネケ、ピーメールキヤネケ。ヘキアニテコ、オトコ、ピリミ。ハリズ？ハリス？ハリオケ。ヤマダ先生は、オトコの先生です。ヘマキヤナプルワンエトコテ。エテナメ、ヤマダ先生、ヤマダ先生キヤネ、ヤマダ先生キヤネカプジェレゲネ、ウィスターキリマクランネ。エトコテ、メケディ、オトコノ先生、オナノ先生キヤキヤノ、イランテ、アピタキヤノプラン、メモノハリ、スドパータンドマカンダンイン、カルパータンドマカンダンイン、プジェレア、ウサプジェレア、ミティプジェレア、エヘマ、イスラハタ、ドゥラプタラテ、エヘマ、ウィスターカランプラン、ヤマダ、グルーレア、ウサプグルーレア。ヤマダ・グルーヴァレア、ミティブ・グルーヴァレア、ヤマダ・グルーヴァレア、ミー・スドゥパータ、サーリア・ケナギン・プジェラ、ヤマダ・グルーヴァレア、カルパータ、サーリア・ケナギン・プジェラ、ヒマ、イスラハタ、ドゥラプタラ、ミー・アワスタ、ウィナスカル、ウィスタラカランプラ。ハリ。イラータ、これは誰の本ですか？キエネケトコテ、メテナカーキエネキン、アピ、エトコテ、パシナーテキエエウ、メカタカラ、メテナ、アピカリン、カタカレトコテ、ダレキエレキアン、カウデ、キエネカ。ダレデスカ。ダレ、ダレキエネカ、イトコテ、ダレキエネカ、カウデキエネカ、ダレウェルテパセ、ノキエネカワハマ、カーギデ。ダレノキエレキアン、カーギデ。ハリデパシナーティーネディスカキエネキンタメパシナーティーネカータアイティーデキエネカーカーギデキエネカーハリデデカメカイデコテカーダレノキエレキエネカーギデカーギデキエネカタメディスカキエネキンエネパシナーティーカータアイティキエネカーギエムネタカータアイティハリド、ドゥルプタレカハリド、ティーリノディーカー、ハリオケ、コレバ、メーカー、カータ、イトゴダレノ、ホンデスカ、カータアイティ、ホンデスカ、ポトド、コレバ、ダレノホンデスカ、イトゴメーカー、アピンサーマン、カータアイティ、ヘマキーラキアネゴダプラ、カーゲポトド、イマハニ、イカイ、コレバ、誰の本ですか？これは、カーゲポトで、とこと。ウッタレデのこと、メタンディ、マンカリノッキアラティノ、メコレ、ソレ、アレキエネカ、イタム、パリサンウィノドゥラブタラピリトゥルデのこと、モコで、アハナ、コレキアラキアン、パシネ、アハナキナ、ギランガティエネ。ピリトゥルデネキナ、イテネインナプルワン、ティカカテレインナプルワン、ゴダカテレインナプルワン。エポジェリア、ピリトゥルデナコテ、
ඒ තමන් ඉන්න ස්ථානය අනුව කොරේ සොරේ අරේ කියන එකකින් පිටතුරු දෙන්න ඕන. මේ අවස්ථාවේදී නම් එතකොට මේ පුජ්‍යලේ අපි බැලුවොත් එහෙම එතකොට මෙහෙම මේ ප්‍රශ්නේ අහන පුජ්‍යලේ ළඟම එතකොට මේ පොත තියෙනවා මෙහෙම පොත. මේ පිළිතුරු දෙන පුජ්‍යලේ ඉන්නේ පොඩ්ඩක් ඈත. එතකොට ඒක නිසා කියනවා මෙයා සොරේ. සොරේවා දරෙනෝ කියන තැනට එතකොට මේක මෙහෙ මේක මේ එතකොට ඒ ස්ථානේ කොරේ වෙන්න පුළුවන් සොරේ වෙන්න පුළුවන් අරේ වෙන්න පුළුවන්. දරෙනෝ කියන තැනට ඒක කවුද කියන එක කියන්න වෙනවා. එතකොට මේක කොරේවා දරෙනෝ හොන්දෙස්කා මේක කාගේ පොතද? මේක අපි තරෝගේ පොත. මේක තරෝගේ පොත. අපි සිංහල භාෂාවෙන් කියන්නේත් එහෙම. මේක කාගේ පොතද? මේක තරෝගේ පොත. කාගේ කියන තැනට එනවා නම. එතකොට ජපන් භාෂාවෙත් එහෙමමයි. එතකොට කොරේවා දරෙනෝ හොන්දෙස්කා කියලා කිව්වහම කොරේවා අරිපුසන්න හොන්දෙස්. මේක අරිෆු කියලා කියන්නේ මම කලිනුත් කියලා ඇති මේක මේ මැලේසියන් හරි ඉන්දුනීසියන් හරි කෙනෙක්ගේ නමක්. එතකොට ඒක නිසා එතකොට සොරේවා අරිපුසන්න හොන්දෙස්. එතකොට පිට කෙනෙක් තමන් නෙවෙයිඳා සං කියන එක භාවිතා කරන්න ඕන අනිවාර්යෙන්ම. අරිපුන හොන්දෙස් කියලා කියන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. සොරේවා අරිපුසන්න හොන්දෙස්. එතකොට this කා කියන එක එතකොට කායක නැති වෙනව මේක නැති වෙනකොට මේක නැති වෙනකොට කායකත් නැති වෙනව එතකොට කොරේවා අරිපුසන්නෝ හොන්දෙස්. එතකොට මේ කායක නැති වෙලා දරේ කියන එක නැති වෙලා එතකොට ඒක එතකොට පිළිතුරු එන්නේ. මේ පැටර්න් එක හරිද දූල පුතාල? එතකොට මේක දරේ කියන එක වෙනුවට හරි ඕකේ හරි සර් හරි ඕකේ. එතකොට මේ කායකයි මේ දෙක නැති වෙලා දරේ කියන තැනට මේක නැත්තරම නැති වෙනවා කා කියන එක. මොකද ප්‍රශ්නයක් නෙමෙයි පිළිතුර මෙතන එන හින්දා. එතකොට දරේ කියන තැනට කාට අයිතිද කියන එක දක්වනවා. එතකොට කොරේවා දරෙනෝ හොන්දෙස්කා සොරේවා සෙන්සේනෝ හොන්දෙස් කොරේවා තොමෝදාචිනෝ හොන්දෙස් කොරේවා වතාෂිතාචිනෝ හොන්දෙස් එහෙම කියන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවේදී හොන් කිව්වහම එතකොට එක පුතක්ද එතකොට පොත් ගාලක්ද එහෙම කියන අදහසක් ගොඩක් වෙලාවට එන්නේ නැහැ. එතකොට පොත් ගොඩක් වෙන්න පුළුවන්. ඒකයි. හරි. හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම සොරේවා නන්නොහොන්දෙස්කා කියලා කිව්වහම නන්නොහොන්දෙස්කා මොන පුතක්ද කියන එක එතකොට දරෙනොහොන් දෙස්කා කිව්වහම කාගෙද කියන එක එන්නේ. නන්නො කිව්වහම මොන පොතක්ද? ඒ කියන්නේ අපි මෙතන ගණන් පොතක්ද විද්‍යාව පොතක්ද ඉංග්‍රීසි පොතක්ද එහික ගැන අහන්නේ. ඒක අන්තර්ගතය ගැන අහන්නේ. නන්නොහොන් දෙස්කා. එතකොට අපි හිතුවොත් එහෙම ඔකාෂි කියලා කියන ඔකාෂි කියලා කියන මේ ස්වීට් වලට මේ මොකද ඔකාෂි ඔකාෂි කියලා කියනවා ටොපි චොකලට් ඒවට. මේකෙදී ඔකාෂි කියලා කිව්වොත් එහෙම වෙන තේරුමක්. ඔකාෂි කියලා කියන්නේ ඔඩ් කියන එක. හරිද? ඔකාෂි කියලා කියන්නේ මේක ස්වීට්. ඔකාෂි කියලා කියන්නේ මේක ඒ කියන්නේ ඇදීමක්. ඔකාෂි. එතකොට ඔකාෂි කියලා කියන්නේ මේ ඔඩ් කියන එක. හරිද? තේරෙනවද දුල පුතාලට? හරි සර් තේරුණා සර්. ඕකේ. එතකොට මේක එතකොට අපි මේ අවස්ථාව කතා කරන්නේ. එතකොට සොරේවා නන්න ඔකාෂි දෙස්කා කියලා කිව්වහම චොකලට්ද මේ බිස්කට්ද එහෙම ඒ වගේ එතකොට මේ ටොපිද එහෙම කියන එක. එතකොට නන්න කිව්වහම ඒකේ අන්තර්ගතය ගැන අහන්නේ. මොන කියන නන්නෝ ඒක අන්තර්ගත කියන අහන්නේ. නන්නෝ කියලා කියන්නේ මොන. ඒ කියන්නේ ඒක අන්තර්ගත කියන අහන්නේ මොන. හරි. එතකොට ඒක අන්තර්ගතය ගැන අහන්නේ. එතකොට මොන කියන එක එතන අහන්නේ. මොන පුතක්ද කියන එක.
හරි. අපි එතකොට ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට これは数学の本です。みたいな、すやんない、うやんない、がやんない、くやんない、数学。みこ、うやんない、サブデビン、エディマクの、数ウィノは数学。どれみこ、数ウィノは、エディマクの、えとこと、みこ、ガニテやきえねか、数学きやね、ガニテや。අපි කලින් කතා කරලා තියෙනවා මේක ego කියලා ශබ්ද වෙන්නේ a වෙනවා ego ego කියලා කියන්නේ ඉංග්‍රීසි ego කියලා කියන්නේ ego මේක ඇදීමක් වෙනවා මේකේ කියන්න තියෙන හින්දා ඉංග්‍රීසි ඊළඟට නිහොන්ගෝ ජපාන් ඊළඟට විද්‍යාව කියනකොට කගකු කියලා සාමාන්‍ය අපි කියනවා කගකු කියලා කියන්නේ විද්‍යාව නමුත් එතකොට කගකු කියලා සාමාන්‍ය කියන්නේ විද්‍යාව කියන එකට ටෙක්නොලොජි එක පැත්තේ ඒකටත් කියනවා එතකොට ඒක මේ ඒක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා බකෙගක්කු කියලා කියන සාමාන්‍ය කිමිස්ට්‍රි පැත්තේ වට බකෙගක්කු කගකු කියලාත් කියනවා බකෙගක්කු කියලාත් කියන එතකොට දෙකම භාවිතා වෙනවා කියන්නේ කගකු කියලා කංජි දෙකක් තියෙනවා එකම විද්‍යාව කියන එකටත් තියෙනවා කිමිස්ට්‍රි කියන පැත්තේ ඒකටත් තියෙනවා කගකු කියලා ඒකයි මම කියන්න ඕනේ කගකු කියලා මේ කංජි දෙකක් තියෙනවා එතකොට විද්‍යාව කියන එකේ තියෙනවා ඊළඟට කිමිස්ට්‍රි කියන එකට කගකු කියලා කියන කංජි දෙක හරි එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේක එතකොට මේ වගේ එතකොට මෙතනට මොනවා හරි දාලා කෝරේවා කගකු නොහොන් දෙස් කෝරේවා නිහොන්ගු නොහොන් දෙස් කෝරේවා ඒගු නොහොන් දෙස් これは数学の本です。今、アピタスペアディリカランプルは。はい。アピーランコーテサティアンナバラプルトゥノイテンテメナカハリダドゥラプタラリアガナディヴァルティノナンキアンナ。ピカピスピードゥエンネティ。リアガニヴァルナハマコッダキアンナプルワンダ。ハリス。ハリオケ。アニドゥラプタラリアガニヴァルダ。ඉවරයි සර්. හරි ඕකේ. හරි අපි ඊළඟ කොටස බැලුවොත් එහෙනම් එතකොට අරේවා අනතනෝ ඕතෝබයි දෙස්ක. අරේවා එතකොට අපි කලින් කතා කරපු කොටසක්. එතකොට කොරේ සොරේ අරේ කියන එක. එතකොට අරේවා කියන්නේ අරක. අරේවා අනතනෝ කියන එකත් අපි කතා කරා කලින්. අනතනෝ ඕතෝබයි දෙස්ක. එතකොට මේ අවස්ථාවේදී ප්‍රශ්නයක් අහන ඕතෝබයි කියලා කියන්නේ මේක මෝටර් සයිකලයේ ඕතෝබයි. දූල පුතා සමහර වෙලාවට ලංකාවේ දැන් භාවිතා කරන්න හැතුව ඇති චැලි කියලා ඉස්සර තිබුණ පොඩි බයිසිකලයක් මෝටර් සයිකල් වර්ග චැලි. දැනුත් තියනවද? එහෙම චැලි කියලා කියනවද මෝටර් සයිකල් වලට? කවුරු හරි දන්නවද? ඉන්නවද? දන්නේ නැහැ සර්. දන්නේ නැහැ. ඔකේ. චැරි කියලා ඉස්සර දුන පොඩි පොඩි මේ මේ අර බිම වාඩි වෙලා යන වගේ මෝටර් සයිකල් එක. පොඩි රෝද තියෙන. එතකොට ජපානේ චැරි කියලා කියන්නේ බයිසිකලෙට, ෆුට් සයිකලෙට. හරිද? සුමිමා සෙන්සේ. හරි. ලංකාවේ චැලිය නැහැ සුන්සේ. ආ ඔකේ. ඒක තමයි. එතකොට ඒ චැලි කියන එක මේ ජිතෙන්ෂ කියලා කියන්නේ අපි ජිතෙන්ෂ කියලා කියනවා මේ ජිතෙන්ෂ. මේක පාපැදියට කියන්නේ ජිතෙන්ෂ කියලා. ජිතෙන්ෂ කියලා කියන්නේ පාපැදිය. නමුත් චැලි කියලා
ඒගොල් මේ ජපන් අය කියනවා මේ ඒක චැරි කියලා කියනවා. ඒක නිසා චැරි කියලා කිව්වහම මෝටර් සයිකල් එක නෙවෙයි. මං හිතන්නේ දූල පුතාලා දන්නේ නැහැ. එතකොට මේ එතකොට දන්න දූල පුතාලා ඒක වරද්ද ගන්න එපා. චැරි කිව්වහම ඒ චැලිය නෙවෙයි මෝටර් මේ බයිසිකල් එක, ෆුට් සයිකල් එක. හරි. මම චරි කියලා කියනවා මේ අර ළමයි එහෙම දාගෙන මේ අම්මල එහෙම නගින මේ බයිසිකල් වලට. සාමාන්‍ය ජපානයේ හැම කෙනෙක්ම බයිසිකල් පදිනවා. ඒක හොඳට මතක තියාගන්න. මොකද ජපානයේ සාමාන්‍යයෙන් වාහන පාවිච්චි කරන්නේ නැහැ ටෝකියෝ ඉවයි. වාහනයක් එහෙම පාර බ්ලොක් වෙන ඒක නිසා දේශිකට යන්න බෑ වාහනයක. ඒක නිසා මේ කෝච්චි හැමෝම යන්නේ ස්ටේෂන් එකට වෙනකම් බයිසිකලේ යන්නේ. ඊට පස්සේ මේ කෝච්චි නැගල අවශ්‍ය දැනට යනවා. හරි. ඊළඟට දැන් අද කාලේ නම් කඩ සුපර් මාකට් වල ඉස්සරහා මෙහෙම පෝලිමට මෙහෙම බයිසිකල් නතර කරලා තියෙනවා. බයිසිකල් මෙහෙම පෝලිමට බයිසිකල් මෙහෙම නතර කරලා තියෙනවා පෝලිමට. එතකොට ඒවට සල්ලි දා මේ හාඩ් හරි සල්ලි දාලා හරි එතකොට ගිහිල්ලා ඕන තැනක ගිහිල්ලා නතර කරන්න පුළුවන්. ඒක නතර කරන්න තව කණික ඒක නතර කළා එතන ඉවරයි. එහෙම තමන්ට ඕන තැන ඉඳන් තමන්ට ඕන තැනට ගිහිල්ලා එතනින් මේ තියලා ඊට පස්සේ තමන්ට ඕන තැන යනවා. එහෙම බයිසිකලේ මෙතන කඩේ ඊළඟ අනිත් තැන කඩේට. එතකොට ඔව් කියන්න ඔව් කියන්න නෑ ජපානයේ එහෙම හොර හොර ඒ කියන්නේ මේ මෙහෙම නතර කරලා තියන්නේ මේ ඕන කෙනෙක් එහෙම ගන්න බෑ. මේ ඒක යතුරු අරින්න පුළුවන් මේ රෙජිස්ටර් වෙච්ච අයට විතරයි මේකේ. ඕන කෙනෙක්ට ගන්න බෑ මේක. නමුත් සාමාන්‍යයෙන් ජපානයේ එහෙම හොරකම් ලොකුවට වෙන්නේ නැහැ. එහෙම බයිසිකලයක් එහෙම නතර කරලා තිබුණත් කවුරුවත් එහෙම අරන් යන්නේ නැහැ සාමාන්‍යයෙන් ලොක්කරන් අමතක වුණත්. නමුත් අද කාලේ ටික ටික හොරකම් වැඩි වෙලා තියෙනවා. ඒක ලංකාව වගේ රටක් එක බැලුවාම ඒක නැත්තටම නැහැ වගේ. ලංකාව ගැන මම එහෙම කිව්වට ලංකාව ගොඩක් හොඳයි ඇත්තටම දකුණු ආසියාව රටවල් වලින්. ලංකාව දහස් ගුණයක් හොඳයි ඇත්තටම දකුණු ආසියාවේ අනිත් රටවල් එක බලනකොට. ඒක දූල පුතාලා දැනගෙන ඉන්න ඕන. මොකද ඉන්දියාව, බංගලාදේශ, පාකිස්තානේ අන්තිම නරකයි. මිනිස්සුත් එහෙමයි. ලංකාවේ මිනිස්සු දහස් ගුණයක් හොඳයි තාමත් ඊ රටවල් එක්ක කම්පයා කරනකොට. ඊ වගේ රටවල් ළඟ තිබෙන ලංකාවත් ඔහොම තියෙන එකත් ඇත්තටම පුදුමයක් කියලා හිතේ දූල පුතාලට. ඒ වගේ කට්ටිය හම්බුණා. ඒකයි දූල පුතාලා ලංකාව ගැන මෙහෙම හිතන්න එපා. ලකුණු ආසියාව මං හිතන්නේ හොඳම රට තියෙන තාමත් ලංකාව. හරි. හරි. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මෙහෙම බයිසිකල් මෙතන රෙජිස්ටර් වෙන්න ඕන. රෙජිස්ටර් වුණාම එතකොට කී එක ඕපන් කරන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රොනික කී එක. මං හිතන්නේ මට මතක විදිහට තියෙන්නේ. එතකොට ඒක මේ ස්මාර්ට් ෆෝන් එකකින් අරින්න පුළුවන්. එතකොට මෙතනින් මේ අපි අරගෙන ගිහිල්ලා එතකොට මෙතනින් පැයකට ගානක් හරි එහෙම තියෙන්නේ. එතකොට මෙතනට ගිහිල්ලා මෙහෙම මේ කරාම යෙන් 100ක් වගේ මෙහෙම ගිහිල්ල මෙතන පාක් කරා. ඊට පස්සේ ලොක් එක ලොක් කරාම යෙන් 100 කැපෙනවා. ඊට පස්සේ ඉවරයි. ඒක හරිද? තේරෙනවද දුල පුතාලට? මෙතන එක කඩයක්. මෙතන එක කඩයක්. කඩයක් කියන්නේ මෙතන කිලෝමීටර් 2 3ක් හරි ඊටත් වඩා මේ උනත් මේ කියන්නේ පැය ගන්නට ගන්න. හරි. තේරෙනවා සර්. හරි ඕකේ. හරි. එතකොට අපි ආපහු ආවොත් එහෙම ජිතේන්ෂ කියන එක අපි මෙතන අරුතෙන් ඉගෙන ගත්තා. ජිතේන්ෂ කියලා කියන්නේ මේ පාපෙදිය. අපි මේක බැලුවොත් එහෙම අරේව අනතන ඌතු බයි දෙස්ක අරක නුඹගේ පාපෙදියද? හයි. එතකොට අපි කලිනුත් කිව්වා ප්‍රශ්නාර්ථයක් අහන ඕන මේක අරක නුඹගේ පාපෙදියද? ඔව්. සිංහලෙන් භාෂාවෙත් අපි කියනෝ අරක නුඹගේ පාපෙදියද? ඔව්. එතකොට අපි යාළුවෙක් එහෙම ඇහුවම ඔව් කියලා ඉවරයි එතනින්. නමුත් ලියන භාෂාවේදී ඔව් ඒක මගේ පාපැදිය. නුඹගේ පාපැදියද ඇහුවම ඔව් ඒක මගේ පාපැදිය. හයි. අරේවා වතාෂිනෝ දෙස්. හරිද? හරි ඕකේ. එතකොට මෙතන වතාෂිනෝ කියලා කියන්නේ අනතනෝ කියන එක. එතකොට ඒක නුඹගේද ඒක මගේ කියන අවස්ථාව. හරි.
අපි ඊළඟකට යන්න බලාපොරොත්තු වෙනවා. දූල පුතාලා එක පොඩ්ඩක් කියව ලියා ගන්න. දූල පුතාලා ලියා ගන්න, ලියාගෙන ඉවරුනහම කියන්න. එතකොට අපිට ඊළඟකට යන්න පුළුවන්. මේ පොත්තේ මේ CD එකක් තියෙනවා. ඒකේ CD එකේ මේ ලිස්නින් ටික දාලා තියෙන එක හොඳ වේද? දූල පුතාලට අවශ්‍ය වෙලාවට අහන්න පුළුවන්. ඒක හොඳයි සර්. ඒක දාලා තියෙනක හොඳ වෙයි කියලා. ඔව්, that are you okay. මම මේ පාර නෙවෙයි, ඊළඟ මේ අප්‍රේල් මාසෙ ඉඳන් ඒව ටික දාලා තියන්නම් දූල පුතාලට. එතකොට ඒ මේ Google එකෙන් මේ බලන එක දූල පුතාලට මේ Google පැකේජ් එකක් තියෙනවා නම් මං හිතන්නේ ඒක ලාභ වෙන කොහොමත්. හරි, අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස පොතත් මං ඒ Google එකට දාන්නම්. මොකද මේ පොත්ේවත් දූල පුතාලා කලින් එකෙන් ඩවුන්ලෝඩ් කරනකොට සල්ලි කැපෙන්න පුළුවන්. Google එකෙන් කැප් මේ ඔකන්න ඕන පැකේජ් එකක් තියෙනවා. ඒක මේ ඒ data ප්‍රමාණය පුළුවන්. හරි, අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස රහිමු සම්වා ගක්සේ දෙස්. එතකොට මෙතන අවස්ථාවේදී රහිමු සම්වා ගක්සේ දෙස්. එතකොට මෙතෙන්දී ඕන මම ස්ටුඩන්ට් කෙනෙක් කියලා කියනකොට වතාෂිවා ගක්සේ දෙස් එහෙම කියන්න පුළුවන්. එතකොට රහිමු සම්වා ගක්සේ දෙස්, වතාෂිවා ගක්සේ දෙස්, අනුහිතව ගක්සේ දෙස්. එතකොට අර පුජ්‍යලයා අනුහිතව. එතකොට එහෙම අපිට පුජ්‍යලයේ කියන පැහැදිලි කරන්න පුළුවන්. ඒ අවස්ථාවට නාමපදයේ දෙස් කියන එකයි එතකොට භාවිතා වෙන්නේ. ඕනම දෙයක් එතකොට ඒකට පස්සේ වා ඇවිල්ලා ඊට පස්සේ ගක්සේ ස්ටුඩන්ට් කියලා කියනවා නම් එතකොට එතන කිලින්ම ස්ටුඩන්ට් කියලා දාන්න තියෙන්නේ. මම කලිනුත් කියලා දූල පුතාලට අපිට රහිමු සම්ව ගක්සේ කියලා කිව්වහම ඒ ඇති. නමුත් ඒක මේ පලයිට් නැහැ. ඒක නිසා තමයි දෙස් කියන එක එක්ක අහුවෙන්නේ. ඒක නිසා දූල පුතාලා රහිමු සම් කියන එතකොට පූජ්‍යලේ නමක් හරි එහෙම එකක් වෙනකොට වා හරි ගා හරි එනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට වා හරි ගා හරි එනවා. එතකොට දෙකෙන් එකක් අනිවාර්යයෙන් මෙතනට එනවා. වා හරි ගා හරි. එතකොට මේක දූල පුතාලා දැනට වා කියන එක මතක තියාගන්න. රහිමු සම්වා මොකක් හරි ඕන මේක පිටිපස්සට වා ඇවිල්ලා ඊට පස්සේ අපිට කියන්න ඕන එක. රහිමු සම් ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට රහිමු සම්වා ගක්සේ. එතකොට ඒක පලයිට් වෙන්න අපි දෙස් කියන එක භාවිතා කරනවා. දෙස් හරි මස් හරි දෙකෙන් එකකින් අපි වාක්‍ය ඉවර කරන්නේ. එතකොට මස් කියන එක භාවිතා කරනවා නම් ක්‍රියාපදයක් එන්න ඕන පිටිපස්සට. මෙතන ක්‍රියාපදයක් පිටිපස්සේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම this කියන එක තමයි එන්නේ. හරිද? හරිද දූල පුතාලා? කියන එක තේරෙනවද දූල පුතාලට මෙතන? තමන්ට තේරෙනවා සර්. හරි, ඕකේ. එතකොට තමන්ට මේ වාක්‍ය හදන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ අවස්ථාවේදී කර්තෘ හරි මොකක් හරි තිබිල ඊට පස්සේ මෙතන තියෙන කර්මයක් විතරයි. එතකොට මේකේ මේ ක්‍රියාපදයක් නැහැ. එතකොට දූල පුතාලට මස් කියන එක භාවිතා කරන්න බෑ ක්‍රියාපදයක් නැති නිසා. එතකොට මෙතනදී අනිවාර්යයෙන්ම දෙස් කියන එක එන්නේ. එතකොට කතෘ වා කර්මය දෙස්. මේ පුජ්‍යලයා ස්ටුඩන්ට් කෙනෙක්, මේ පුජ්‍යලයා ගුරුවරයෙක් එහෙම කියන අවස්ථාවේදී මේ පැටර්න් එක ඉතාම ලෙහෙසි සිංහලමයි. හරි, අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම මේ අවස්ථාවේදී කියන්නේ රිපීට් කරනවා. අපි ඉංග්‍රීසි වලන් ටූ කියන එක භාවිතා කරනවා වගේ. එතකොට රහිමු සම්වා ගක්සේ දෙස්. එතකොට ස්ටුඩන්ට් කෙනෙක් කියලා කිව්වා රහිමු සම්. මේ පුජ්‍යලයත් සිංහලෙන් අපි කියන්නේ එතකොට රහිමු සම් මේ ස්ටුඩන්ට් ශිෂ්‍යයි. අරිපු සනුත් කියලා සිංහලෙන් කියන්නේ. එතකොට ඒ අවස්ථාව තමයි මේ මෝ කියන එකෙන් අපි භාවිතා කරන්නේ. මෝ කියලා භාවිතා කරන්නේ මෝ අල්තයන්න උත් කියන එක. රහිමු සම්ව ගක්සේ දෙස් අරිපු සම්මෝ
ගක්සේ දෙස් එතකොට අපි ආපහු ඊළඟ පුජ්‍යලයක් කියන එක හරිද ඒක නිසා එක දෙයක් කියලා ඒකම නැවත මේ ඒ කියන්නේ එතකොට මේක බත් එකක් මේකත් බත් එකක් එහෙම ඊ වගේ අවස්ථාවලදී අපි මේ මෝ කියන එක භාවිතා කරනවා මේකත් අරිපු සනුත් හරිද මෝ කියන එක භාවිතා කරනවා හරි එතකොට මේ අවස්ථා දෙක එතකොට මෙතන මෙතන මේ මේ එක වාක්‍යයක් එතකොට මෙතන මෙතන තව වාක්‍යයක් මේ වාක්‍යයේ තියෙන එකයි මේ වාක්‍යයේ තියෙන එකයි දෙකම ගක්සේ ඒකයි හරි ඊළඟ එක අපි බැලුවොත් එහෙම ඊළඟට අපි යන්න බලාපොරොත්තු වෙනවා රහිමු සම්වා සෙන්සේ දේවා අරිමසෙන් එතකොට මේ අවස්ථාවේදී දූල පුතාලා එකක් අපි කතා කරොත් එහෙම මේක පොසිටිව් එතකොට මේක පොසිටිව් කියන අවස්ථාව මුලින් අපි කතා කරේ ගක්සේ දෙස් එතකොට මේක පොසිටිව් අවස්ථාවේදී මෝ කියන එක මේකට භාවිතා වෙනවා මේකෙදි වාතිවිල මේකෙදි මෝ කියන එක ඊළඟට අපි නෙගටිව් අවස්ථාව කතා කරන්නේ නෙගටිව් අවස්ථාවේදී මෙතන වාතිවිල මෙතන නෙගටිව් අවස්ථාවේදී මේකත් මෝ හරි එතකොට අපි බැලුවොත් එහෙම එතකොට රහිමු සම්වා සෙන්සේ දේවා අරිමසෙන් අපි කලින් කතා කරා දේවා අරිමසෙන් කියන්නේ නැහැ වෙන්නේ නැහැ කියන එක. එතකොට මේ රහිමු සම්වා ගක්සේ දෙස් රහිමු සම්වා සෙන්සේ දේවා අරිමසෙන්. එතකොට ගුරුවරයෙක් වෙන්නේ නැහැ. ඊළඟට අරිපු සම්මු සෙන්සේ දේවා අරිමසෙන් මොකද යා ස්ටුඩන්ට් කෙනෙක්. ඒතර මියත් ගුරුවරයෙක් මියා ගුරුවරේ නෙවෙයි මියත් ගුරුවරයෙක් නෙවෙයි. මියා මේක අල්තයන්න කියවෙන්නේ. මියා ගුරුවරේ නෙවෙයි. රහිමු සම්වා සෙන්සේ දේවා අරිමසෙන්. අරිපු සම්මු සෙන්සේ දේවා අරිමසෙන්. ඒක හරිද? මේක නෙගටිව්. මේක පොසිටිව්. හරි හරි එතකොට මේ අවස්ථා දෙකේ එතකොට ප්‍රශ්නය අහනකොට කොහොමද කියන්නේ කියන එක ඊළඟට මේක චුට්ටක් ඉන්න අපි මේක නැහැ එතකොට ඊළඟ අවස්ථාව එතකොට මේකෙදි නෙගටිව් මේ එකක් නෙගටිව් එකක් පොසිටිව් කියන අවස්ථාවේදී මෝ කියන එක භාවිතා කරන්න බෑ එකක් පොසිටිව් එකක් නෙගටිව් කියන එක නම් එතකොට මෙහෙම වා වා හරි එහෙම භාවිතා කරන්න වෙන්නේ හරිද මෝ කියන එකක් භාවිතා කරන්න බෑ අපිට හරිද ඒක දුල පුතාලා හරි එතකොට පොසිටිව් දෙකක් නම් එතකොට මෝ කියන එක එනවා නෙගටිව් දෙකක් නම් මෝ කියන එක එනවා මෙහෙම නම් ඒක ඉන්නේ නැහැ සම්පූර්ණයෙන්ම වෙනස් වාක්‍ය දෙකක් කිසිම සම්බන්ධයක් නැහැ. හරි. අපි බැලුවොත් එහෙම රහිමු සම්වා සෙන්සේ දේවා අරිමසෙන්. අරිපු සම්මෝ සෙන්සේ දේවා අරිමසෙන්. හරි. වතාෂිවා මරේෂියා ජින්දෙස්. එතකොට මෙයා මරේෂියා ජින්දෙස් කියනවා නුඹත් මැලේසියන් ජාතිකයේද කියලා. එතකොට මෙතන අහන්නේ නුඹත් අපි සිංහලෙන් අහනකොටත් එහෙම අල්තෑන නුඹත් මැලේසියන් ජාතිකයේද මම මැලේසියන් ජාතිකේ නුඹත් මැලේසියන් ජාතිකයේද සිංහලෙන් අපි අහනකොට ආන්නේ එතකොට වතාෂිවා මරේෂියා ජින්දෙස් අනතමු මරේෂියා ජින්දෙස් ක එතකොට දූල පුතාලා ඒක හොඳට මතක තියාගන්න අල්තෑනක් කිනෝ මම මැලේසියන් ජාතිකයේ නුඹත් මැලේසියන් ජාතිකයේද වතාෂිවා මරේෂියා ජින්දෙස් අනතමු මරේෂියා ජින්දෙස් ක
ඒකට පිළිතුරු දෙනකොට හයි වතාෂි මෝ මලේෂියා ජින් දෙස් එතකොට මෙතන දූල පුතාලට තේරෙනවා ඇති මේක පොසිටිව් මේකත් පොසිටිව් ඒක නිසා මෝ කියන එක එන්න ඕන හයි වතාෂි මෝ මලේෂියා ජින් දෙස් නැත්තම් ඊයේ ඊයේ අපි කලින් කතා කර ඊයේ ඇදීමක් වෙන්නේ ඊයේ මේක හයි ඊයේ වතාෂි වා මේක මේ අවස්ථාව වා වා ඊයේ වතාෂි වා මලේෂියා ජින් දෙවා අරිමසෙන් ඒකේ ඊළඟ කොටස ඉන්දුනීසියා මං චුට්ටක් මේක නැහැ ඒක එතකොට හරි එතකොට අවුනම් වෙන මේ රටක ඉන්දුනීසියා ජින් දෙස් කියලා එහෙම ලියන්න පුළුවන් වුණා ඊයේ වතාෂි වා මලේෂියා ජින් දෙවා අරිමසෙන් මම මැලේසියන් ජාතිකයෙක් නෙවෙයි එතෙන්ට වෙනකක් හරිද දූල පුතාල අපි පොඩ්ඩක් හයියෙන් කියවගෙන ගියා තේරි නැති කොටසක් තියෙනවා එතෙන්ට වෙනකක් හරි නැහැ හරි ඕකේ මේක වැදගත් එතකොට දූල පුතාල ඒක හොඳට මතක තියාගන්න මේ කොටස එකම වර්ගයේ පොසිටිව් පොසිටිව් නා වා මෝ නෙගටිව් නෙගටිව් නා වා මෝ පොසිටිව් නෙගටිව් නා එහෙම නැත්නම් නෙගටිව් පොසිටිව් නා ඒකත් negative positive va va hari hari api henan etukota paadamata yana bala aporuttu wen etukota dula putanalata prashna naththam api meeka kiyawanna bala aporuttu wenawa hari man depara thum para kiyawana ඊට පස්සේ dula putala ek ek kenata poddak kiyawanna dena bala aporuttu wenawa hari watashi wa rahimu des වතාෂි වා රහිමු දෙස් වතාෂි වා මලේෂියා ජින් දෙස් අනතමෝ මලේෂියා ජින් දෙස් ක ඊයේ වතාෂි වා මලේෂියා ජින් දෙවා අරිමසෙන් ඉන්දුනීසියා ජින් දෙස් නමය වා අරිෆු දෙස් අරිපු සං අනතනු සෙන්සේවා දරෙ දෙස්කා මේකෙදි දරෙ දෙස්කා කියන එක එතරම් අපලයික් නැහැ ඒක මේ ගුරුවරෙට එහෙම කියනකොට දොනත දෙස්කා කියලා අපි කතා කරන සාමාන්‍ය දොනත හරිද දොනත කියනකොට පලයික් තව අනතනෝ සෙන්සේවා දරෙ දෙස්කා කියන එකම තමයි. නමුත් මේ ජපන් භාෂාව ඉගෙන ගන්න කෙනෙක් දරෙ දෙස්කා කියලා කිව්වට එතන මේක ප්‍රශ්නයක් නැහැ. නමුත් සාමාන්‍ය පලයිට් විදිහට කිව්වොත් එහෙම අනතනෝ සෙන්සේවා දුනත දෙස්කා. අපි බැලුවොත් එහෙම ඊළඟට වතාෂිනෝ සෙන්සේවා යමද සෙන්සේ දෙස්. මේක යමද නමයි හරි වතාෂිනෝ සෙන්සේවා යමද සෙන්සේ දෙස් යමද සෙන්සේවා ඔතකෝ ඔතකෝනෝ සෙන්සේ දෙස්ක ඊයේ ඔතකෝනෝ සෙන්සේ දෙවා අරිමසෙන් ඔන්නනෝ සෙන්සේ දෙස් හරි අපි ඊළඟ කොටසට ගියොත් එහෙම සොරේව නන් දෙස්ක සොරේව නන් දෙස්ක සොරේව ජාෂි දෙස් これ වා සාෂි දෙස් සමයින සොරේව නන් දෙස්ක නන්ව සාෂි දෙස්ක これ වා ඌතු බයිනෝ ජාෂි දෙස් それは誰の冊子ですか?これは私の冊子です。あれはあなたのオートバイですか?はい、あれは私のです。みたいな、私のっていうこと、私のオートバイっていうか、みたいな、見合わせたび、私のっていうのは、えっと、これは、あ、いい、いい、はたんから、まあ、みたいな、えっと、これは、みたいな、消えめのは、
私のオートバイ。キエネカ。はい。言い方は前とこれ見たケティカルラキエのこと、私のキエラキアネ。私のオートバイキエラキアナプラン、私のマゲ。あれかマゲ。マゲキワハママゲ、ボートサイクルキエネケネカ。はい。はい。マンアパウパーラクディナキアニャンバラポルトのマンイクメントデパーラキアワニャン。メタナメタナティネガコキエネカ、パーセレディメタナカタカラン、パーセレディ。私はラヒムです。私はラヒムです。私はマレーシア人です。あなたもマレーシア人ですか？いいえ、私はマレーシア人ではありません。インドネシア人です。名前はアリプです。アリプさんは、アリプさん、あなたの先生は誰ですか？私の先生は山田先生です。山田先生は男の先生ですか？いいえ、男の先生ではありません。女の先生です。はい、アピーナーコルセベルをデーマーク。それは何ですか？これは雑誌です。それは何の雑誌ですか？これはオートバイの雑誌です。それは誰の雑誌ですか？それは誰の雑誌ですか？これは私の雑誌です。あれはあなたのオートバイですか？はい、あれは私のです。あれ。アピータンテベルカンカタンカレトコレ、ドゥルブタラテ、キヤワナワスタワデンバラポルトゥノ。チュッタキンナ。ハリ、メビトゥイセレカパラメキヤワナバラポルトゥノトコレ。ハリ。マン、キーナンキーバギニアナ、ドラフトアレトコテ、フルワン、アイキーワンネトコテ、ラシル、キーワンナフルワンダ、ラシル、キーワンナフルワンダ、バーオーケーディニティキヤワンナプルワンダキヤワンナプルワンダアニセベハリハンシカキヤワンナプルワンダです。あ、オッケー。シシラ、キヤワンナプルワンダ。プルワンセ。はい、オッケー、キヤワンナ。私はラヒムです。私はマレーシア人です。あなたもマレーシア人ですか？いいえ、私はマレーシア人ではありません。インドネシア人です。名前はマリプです。アリプ。マリプさん、アリプ。はい、OK。アリプさん、あなたの先生は誰ですか？私の先生は山田先生です。山田先生は男の先生ですか？いいえ、男の先生ではありません。女の先生です。あり、オッケー。イランコラサティマキワンフルワンダ。チュッタキンナ。それは、はい。それは何ですか？
これは、冊子です。ザ、それは何の冊子ですか？冊子ですか？それは何の冊子ですか？これは、オートバイの冊子です。それは、誰の冊子ですか？これは、私の冊子です。あなたは、あれは、あなたのオートバイですか？はい。あなた、あれは、私の冊子、あなた、ごめん。あれは、私のです。はい、OK、ボー問題。ボー問題。はい、ということで、アニドゥラブタラカワトワキヤワンベリで、フルワンハリキヤワン、ベリベリワハリコマリメコトセキヤワン、ウェノモコダ、イサハテアンベヘミテニメオカランベルウェ。フルワンコトセコトサハリトコテ、キヤワンベノメコトセ。Again, a key on the bed, we said, had an embeheko huma to go to. Hansika key on the puluand. Try karan berry quarter, sir. Metanina Metan Matruka.පුළුවන් දුව වැරදුනට කමන්නේ මේ මේ අකුරු ගලප ගලප හරි කියවන්න වෙනවා කොහොමත් ඉස්සරහට යන්න නම් තේරුමතේරුම දන්නේ නැහැ කියන එක හරි නමුත් කියවන්න බෑ කියන එක හරියන්නේ නැහැ. දිනිති කියවන්න පුළුවන්ද? වැරදුනාට කමන්නේ නැහැ. වැරදින තැන් හදාගන්න පුළුවන්. වතසි වා රහිමු දෙස්. වතසි වා.Malaysia Jindes Anatamo Malaysia Jindeska EA Watashiva Malaysia Jin Arimasen Watashiva Indonesia Jindes So it's a name Namai, make a namai.Namai wa? Meka? Meka kohoma de kiyawanne? Aripu. Aripu desu. Eteni hata amarui. Hari.Make it, ma, hiraganati, nika, make a milanga pitu, hiraganati, tanikarama, make a hilanga, hari. Making Kiamanapulanda? Making. Hansika kiyawanna berida Hansika kotasak hari hari vela velawat neha apita etakota me api panti awasan karanna ona etakota api me ilanga dawase aapahu meka kiyawanawa etakota heta heta panti karanna wenna sama wenna heta panti karanna wenna api senasurada etakota meka.ඒ කියවන්න බලාපොරොත්තු වෙනවා සෙනසුරාදා
එතකොට දූල පුතාලා අනිවාර්යයෙන්ම මේක කීප පාරක් කියවන්න කියව අකු මේ අකුරු එකහු කර කර හරි කියවන්න කියවන්න නැතුව ඉස්සරහට යන්න බෑ මොකද අකුරු ඉගෙන ගත්තාම අකුරු ටික කියවන්න පුළුවන් වුණාම තමයි අපිට දෙයක් කියවල ඉස්සරහට යන්න පුළුවන් ඒක නිසා දූල පුතාලා මේ පොත කියවලම තමයි ඉස්සරහට යන්න වෙන්නේ හරි හරි එහෙනම් පොත Google එකට දාන්න පුළුවන්ද හරි මම මේ පොත දාන්නම් Google එකට එතකොට මේ ඔව් Google එකේ මම මේ මේකට දාන්නම් මේ පොත හරි හරි සර් thank you sir හරි ඕකේ අපි එහෙනම් මෙතනින් පන්ති අවසන් කරනවා මොනව හරි දැනගන්න දෙයක් තියෙනවද සිසිර චාමින්ද මේ ඊළඟ පන්තිර මම ඇඩ් කරනවා මේ එතකොට මේ විභාග අවශ්‍ය නැහැ හරි ඕකේ අද ඇඩ් කරන්නම් එකට හරි හංසික මේ අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න ඊළඟ එකේ හරි සර් හරි අනිත් දූල පුතාලා එතකොට එහෙම මේ පන්තියේදී ට්‍රයි කරාම මේ විභාගයක් අවශ්‍ය නැහැ ඊළඟට ඇඩ් කරනවා හරි එතකොට අපි මේ අදට පන්තිය මෙතන අවසන් කරන මොන හරි ආරිකටක සෑම සෙන්සි